සුබ සන්ධ්‍යාවක්. ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය. මම අරුණ ජයකොඩි. මම ගයා ලක්රුවනේ. අවධානය පුවත් සිරස්තල වෙත. ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න. ප්‍රතිඵලය සමස්ත රටටමයි. මේ බැරෑරුම් තත්ත්වය තාමත් ජනතාව තේරුම්ගෙන නොමැති බවටයි මේ අනුව පෙනියන්නේ. ජනතාව හැසිරීම ඉතාම කඩගාටුදායක තත්ත්වයක්. ජනතාවට විවෘත රජයේ ඔසුසල් පමණයි. සියලුම වෙළඳසල් වහාම වසා දමන්නේ නියෝග. ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොරෝනාවට බිලි. ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 106ක් වෙයි. සුව වූ 7ක් ගෙදරයයි. කොරෝනාව හමුවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නත් සැලසුම්. ලෝක ආහාර අර්බුදයට මුහුණ දෙන්න අගමැති ගෙනුත් යෝජනා. ජනතාව ගෙදර තබා ගෙදරටම ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන ආණ්ඩුවේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කෙරේ. බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා. ඇමරිකාවේ තත්ත්වයත් අති දරුණු වෙයි. දේශීය පුවත්. රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා. රජයේ ඔසුසැල් හැර සියලු ඖෂධ අලවිසැල්, සුපිරි වෙළඳසැල් හා අනිකුත් වෙළඳසැල් වසා දැමිය යුතු බවයි අවධාරණය කරන්නේ. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 4217 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. අත්අඩංගුවට වාහන සංඛ්‍යාව 1063ක්. අද පෙරවරු 6 සිට දවල් 12 දක්වා වූ පැය 6 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 199 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් භාරයටගත් වාහන සංඛ්‍යාව 30ක් බවයි පොලිස් මූලස්ථානයේ තවදුරටත් සඳහන් කරන්නේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙසද නම් කර තිබෙනවා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් ව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කරනු පිණිසයි. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි පරිදි සැපයීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කළමනාකරණයේ භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා තිබෙනවා. ඇඳිරි නීති කාලය තුළ කිසිවෙකුගේ අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුයි. කාර්යසාධක බලකාය අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් ධාවනය කළ හැකි. අන් කිසිදු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුයි. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. විදේශ සංචාරකයන් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම්. එහෙත් ගොවිතැන් වැඩ, කුඩා තේවතු ඇතුළු වැවිලි වගා කටයුතු සඳහා සහ ධීවර කර්මාන්තයට අවසර ලබා දී තිබෙනවා. ගුවන්තොටුපළ හා වරාය සේවාද පවත්වාගෙන යනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි රජය අවධාරණය කරන්නේ. මෙතන සෑම බල ප්‍රදේශයකම ජනතාවට කිසිදු හේතුවක් මත මාර්ගයන්හි, අතුරු මාර්ගයන්හි හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩක් නැති බව පොලිසිය අවධාරණය කරනවා. පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබෙනවා. මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් ලෙස වාර්තා වෙද්දී කොරෝනා වෛරසයේ ආසාදනය වීමෙන් සිසුනන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මිය ගියා. නේවාසික වේසාවලින් එරට රැඳී සිටි 59 හැවිරිදි මොහු යාපනය පුන්කුඩුදිව් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙ අතර සාර්ථකව නිරෝධායනය වූ හතරවන කණ්ඩායමත් නිවෙස් බලා අද පිටත්ව ගියා. මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 7 දෙනෙකු සුවය ලබා සිටිනවා. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන්ටද කොරෝනා වැළඳී තිබෙනවා. ත්‍රස්තවාදයටත් වඩා අධික භීතියක් මුළුමහත් ලෝකයටම කොරෝනා වෛරසය එල්ල කරමින් ඉන්න මොහොතක, මුළුමහත් ලෝකයම අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්න මොහොතක, අපේ රටේ නිරෝධායනයට ලක් වූ හතරවෙනි කණ්ඩායමත් ඉතාමත්ම සාර්ථකව අද දවසේදී තමන්ගේ නිවෙස් පලා පිටත්ව ගියා. ඔවුන් තමන්ගේ සමාජ වගකීම ඉෂ්ට කරමින්, එවැගේම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, රජයට, සෞඛ්‍යාංශවලට තමන්ගේ ස්තුතිය පළ කරමින් තමයි තමන්ගේ නිවෙස් පලා යන ආකාරය අපිට දකින්නට හැකියාව ලැබුණේ. ඒ අතරේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා, අපේ රටින් වාර්තා වුණු කොරෝනා රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ඉතාලිය
ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන් අතරින් කියලා. ඒ කියන්නේ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන් අතරින් තමයි අපේ රටින් වාර්තා වුණු වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වන්නේ. ඒ අතරේ අපි දැක්කා දිවයින පුරාම රජය මැදිහත් වෙලා, සෞඛ්‍ය අංශ මැදිහත් වෙලා, ආරක්ෂක අංශ මැදිහත් වෙලා, නිරෝධායන කටයුතු වගේම විෂබීජ හරණ කටයුතු ඉතාමත්ම සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක කරන ආකාරය අපේ රටේ ජනතාව ආරක්ෂා කරගැනීමේ වගකීමට මේ සියලු දෙනා පෙරට ඇවිත් ඉන්න ආකාරයත් අපිට දකින්නට හැකියාව ලැබුණා. ඒතරේ තවමත් ඇතැම් පිරිසක් නිරෝධායනයට ලක්වීමට බියක් දක්වනවා. කුමන හේතුවක් මත හෝ ඔබ බියක් දක්වන්නේ නම් ඔබ මතක තබා ගන්න ඔබේ වගකීම ඔබ ඉෂ්ට කළ යුතුයි කියලා. අපිට වාර්තා වුණා අම්බලන්කොට කෙරමිණිය ප්‍රදේශයෙන් සෞඛ්‍ය අංශවලට විරෝධය දක්වපු පිරිසක් පිළිබඳව. හොඳින් මතක තබා ගන්න, සෞඛ්‍ය අංශ ඔබ වෙතට එන්නේ ඔබට උපදෙස් ලබා දෙන්නේ, ඔබෙන් යමක් ලබා ගන්න නෙමෙයි, ඔවුන්ට උමනාව තිබෙන්නේ ඔබට ජීවිතය ලබා දෙන්න. එනිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අප සියලු දෙනාම කටයුතු කළ යුතුයි. බෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 34 දෙනෙකුම හමු වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25ක්. කළුතරින් 15 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කෙන් 10 දෙනෙකුත්, පුත්තනම දිස්ත්‍රික්කෙන් 9 දෙනෙකුත් වාර්තා වෙනවා. මෙම රෝගීන්ගෙන් වැඩි පිරිස ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ කොරෝනා වෛරස් ආසාදන තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමේ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා පවසනවා. තවමත් අපි ඉන්නේ මේ රෝගය පාලනය කරගත හැකි මට්ටමක. ඒ පාලනය කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා සියලුම දෙනා පුළුවන් තරම් තමුන්ගේ ගමන් බිමන් සීමා කරලා ඉන්න ඕන. කෙනෙක් හිතනවා නම් තමුන් ඌවැස්මක් පාවිච්චි කරපු පමණින්ම මේ රෝගයෙන් වැළකෙන්න පුළුවන් කියලා ඒක මිත්‍යාවක්. මාර්තු 25 වනදා සිට අප්‍රේල් 7 වෙනිදා දක්වා කාලයේ තීරණාත්මක කාලයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හඳුන්වා දී තිබෙනවා. යනු 75%කට වඩා වැඩි සමාජ දුරස්ථකරණයක හේවත් සංචරණ සීමාවක ජනතාව සිටිය යුතුයි. මේ සම්බන්ධයෙන් රජයේ පනවන නීති රීති හා මාර්ගෝපදේශ ජනතාව පිළිපැදිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ. එම නීති රීති පිළිපදුණු ලැබුවහොත් රෝග ව්‍යාප්තිය ආරම්භයේදීම අඩු කරගත හැකි. එසේ නොවුනහොත් තත්ත්වේ වඩාත් බරපතල විය හැකි බවද එම සංගමේ අවධාරණය කරනවා. නීති රීති පිළිපැදීම තුළින් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර වසංගත තත්ත්වේ ජයගත හැකි බවද එම සංගමේ පවසනවා. සාර්ථක ලෙස නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පිරිසක් අද පිටත්ව ගියා. අද දිනය තුළ පිටත්ව යන සංඛ්‍යාව 501ක් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. ඉන් 309 දෙනෙකුම පිටත්ව යන්නේ දියතලව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටයි. 167 දෙනෙකු පුණානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යනවා. කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගිය පිරිස 25 දෙනෙකු පමණ වෙනවා. නිරෝධායන වී අද මෙලෙස පිටත්ව ගියේ 4 වෙනි කණ්ඩායමයි. රජයටත් යුද හමුදාවටත් මෙම පිරිස ස්තුතිය පළ කළා. හිතේ සැකයක් තිබුණා මේ කටයුතු සම්බන්ධව. නමුත් ආවට පස්සේ තමයි තේරුනේ මේකේ වටිනාකම. අපිට සතුටින් සැකයක් බයක් නැතුව ඉන්න පුළුවන් අවස්ථාවක් කියලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව සම්බන්ධව අපේ තියෙන අසීමිත ගෞරවයක්. ඒකට අපිට හොඳට සැලකුවා. හැම දෙයකටම අපිට ලොකු සහයෝගයක් දුන්නා. අතිවිශිෂ්ටයි අපේ හමුදාව. කිසිම කෙනෙකුට ඇඟිලි දික් කරන්න කිසිම දෙයක් නැහැ. ගොඩාක් ස්තුතියි සීල දනට. කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හලාවත ඉරණවිල ඉදිකරන රෝහල අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක්වුණා. හලාවත ඉරණවිල ඇමරිකන් හඬ ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරයේ පවත්වාගෙන ගිය භූමියේ මෙම කොරෝනා ප්‍රතිකාර රෝහල ඉදිකෙරෙන්නේ. අක්කර 400ක භූමි ප්‍රදේශයක් මීට ඇතුළත්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. යුද හමුදාවේ සම්පූර්ණ මැදිහත් වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධීකරණය කරලා මේ රෝහලක් බවට පරිවර්තනය කරන්නයි දැන් කටයුතු කරගෙන යන්නේ. සාකච්ඡාවලදී අපි තීරු කරගත්තා කොරෝනා රෝගිය සම්බන්ධයෙන් සැක කටයුතු රෝගීන් ආවොත් 50කට මෙතන ප්‍රතිකාර ලබා දී. කොරෝනා ආසාදනයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා විෂබීජ හරණය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. කාසල් වීදියේ කාන්තා රෝහලද මුළුමනින්ම විෂබීජ හරණයට ලක් කෙරුණා. නාවික හමුදාවද විෂබීජ හරණ කුටියක් හඳුන්වා දී තිබෙනවා. මෙමකින් එකවර මුළු ශරීරයේම විෂබීජ හරණය කළ හැකි බවයි නාවික හමුදාව පවසන්නේ. නාවික හමුදාපතිවරයාගේ උපදෙස් මත නැගිනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවික සමාජිකයන් මේ නිර්මාණය කර තිබෙනවා. නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුවෙහිද මෙම යන්ත්‍රය ස්ථාපනය කෙරුණා. තවත් 2871 දිනක නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුල තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. හෙට දිනේ 300කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ නිරෝධායන අවසන් වී තම නිවෙස් බලා පිටත් වීමට විශේෂයෙන්ම
බණ්ඩාරගම ප්‍රදේශයේදී බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අටලුවගම කියන ග්‍රාමයෙන් ඊයේ දිනේදී සොයා ගන්නා ලද කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙක් දැනගන්න ලැබුණා. ඔහු 26 දෙනෙකු පමණ ඉතාමත් ළඟින් ආශ්‍රය කරලා තිබෙනවා කියලා. අද දිනේදී එම ප්‍රදේශයේම ස්ථානයකට නිරෝධායන ලක් කිරීමට සිදු වුණා. එවගේම අපි ජාත්‍යන්තර දිහාවට අවධානය යොමු කරනකොට අපිට දකින්නට හැකියාව ලැබෙනවා චීනය සහ ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසු කරමින් මෙවන විට ඇමරිකාව ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන්ගේ රටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් එක්ක සංසන්දනය කරද්දී ලෝකය තුළ ඇමරිකාව මෙවන විට පෙරමුණට පැමිණෙමින් සිටින ආකාරය අපිට දකින්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තත්වය මෙලෙස පැවතුනහොත් ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 38,000ත් 160,000ත් අතර විය හැකියි කියලා සෞඛ්‍ය අංශ මේ වන විටත් අනතුරු අඟවලා තිබෙනවා. ලෝකයේ බලවතාට දැඩි පීඩාවක්, දැඩි බලපෑමක්, දැඩි තර්ජනයක් එල්ල වෙමින් තිබෙන ආකාරයක් අපිට මේ කොරෝනා වෛරසය ඇතුලේ දකින්නට හැකියාව තිබෙනවා. ඒ අතරේ චීනය දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. අද සිට සංචාරකයන්ට කිසිම ආකාරයකින් එරට වෙත පැමිණීමට ඔවුන් අද සිට ඉඩක් ලබා දෙන්නේ නැහැ. චීනය සාර්ථකව මේ කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින අතරතුර විදේශයන් වලින් පැමිණෙන පිරිස් නිසා ඔවුන් නැවතත් ඒ අභියෝගයට මුහුණ දෙමින් සිටින තත්ත්වයකට පත්ව තිබෙනවා. එනිසා තමයි ඔවුන් දැඩි තීරණයක් ගන්නේ කිසිදු ආකාරයකින් සංචාරකයන්ට එරට වෙත පැමිණීමට ඉඩක් දෙන්නේ නැහැ කියලා. බ්‍රිතාන්‍ය අක්‍රමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා රෝගය වැළඳී තිබෙනවා. එසේ වුවද තවදුරටත් ඔහු ඒ රට අග්‍රාමාත්‍යවරයා බවත් රට කොරෝනා වෛරසින් මුදා ගැනීමට නායකත්වයේ සපයන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කරනවා. එවෙන්ම සෞඛ්‍ය අංශ සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල හිඟතාවක් පවතින බවයි බලධාරීන් පවසන්නේ. ලොපුරා සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 24,093ක් දක්වා ඉහළ යද්දී ආසාදිතයන් 532,909ක් ලෙසයි වාර්තා වන්නේ. සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 124,378. වෛරසය දෙවන විට ලෝපුරා රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 199කට පැතිර ගොස් තිබෙනවා. ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තාවන අතරදී ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ ඇමරිකා ආර්ථිකයේ කඩාවැටීමට ඉඩහැරීමට වඩා වයස්ගත පුද්ගලයන් මියාම යහපත් බවයි. 70 වන වියෙහි පසුවන ඩෑන් පැට්‍රික් ආණ්ඩුකාරවරයා තවදුරටත් පවසා සිටියේ තමාද ඇමරිකානු ආර්ථිකයේ ස්ථාවරව තබා ගැනීමට කොරෝනා වැළඳී මියාමට වත් සූදානම් බවයි. සෞඛ්‍ය අංශවල විධිවිධාන පිළිපැදීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කරනවා. තත්ත්වය මිය යුරින් පැවතුනොත් මාස 4ක් තුළ ඇමරිකාවේ පුද්ගලයන් 81,000ක් පමණ මිය යා හැකි බවයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහන් කරන්නේ. විසා හෝ පදිංචිය සඳහා අවසර පත්‍ර තිබුණද විදේශිකයන්ට චීනයට ඇතුළු වීම තහනම් කිරීමට එරට රජයේ පියවර ගෙන තිබෙනවා. ගුවන් සේවාවන් සඳහා එරට ඇතුළු වීමට ලබා දී ඇත්තේ දිනකට එක් ගුවන් වාරයක් පමණයි. දින කිහිපයකට පසු පළමු දේශීය කොරෝනා ආසාදිතයා හමුවීම මෙම පියවර ගැනීමට හේතු වී තිබෙනවා. එරට ජන ජීවිතය බේබන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනවා. ඕස්ට්‍රේලියාවේද වෛරසයේ ඉතා ශීක්‍රෙන් පැතිර යමින් පවතිනවා. රූපලාවන්‍යාගාර තුර රැඳී සිටීමට එක් අයෙකුට ලබා දී තිබූ විනාඩි 30ක කාලය ඉවත් කර තිබෙනවා. රට වසා දැමීමට කටයුතු කරන ලෙස ජනතාවකින් රජයට දැඩි බලපෑම් පවතින බවයි ඕස්ට්‍රේලියා මාධ්‍ය සඳහන් කරන්නේ. මා මේ මොහොතේ රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. උද්ගතව තිබෙන තත්ත්වය පාලනය කරන්න ඕස්ට්‍රේලියාවේ මධ්‍යම රජය බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තිබුණත් ඕස්ට්‍රේලියාව වසා දැමීමේ තත්ත්වයකට ගෙන යන්නට, එහෙමත් නැත්නම් ලොක්ඩවුන් තත්ත්වයකට ගෙන යන්නට තමන් තවමත් සූදානම් නොමැති බව අද දවසේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. ඒ වගේමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ වැඩිදුර අධ්‍යාපනය සඳහා පැමිණිලා සිටින ශ්‍රී ලාංකික දූදරුවන් බොහෝ දෙනෙක් රැකියාවල් අහිමිවීම හේතුවෙන් මේ වන විට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙන බවත් අපිට වාර්තා වෙනවා. ඉතාලියේ කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව අවම වෙමින් පවතිනවා. පසුගිය දින දෙක තුළ සැලකිය යුතු ලෙස මරණ සංඛ්‍යාව අවම වී තිබෙනවා. දිලිඳු ජනතාව වැඩි වශයෙන් වාසය කරන ඉතාලියේ දකුණු ප්‍රදේශයට රෝගී ව්‍යාප්ත වීම භයානක තත්ත්වයක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. සෞඛ්‍යංශ ඒ වගේම ඔවුන්ගේ සහන කණ්ඩායම් දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම උතුරු ඉතාලියේ දැන්ට පවතින මේ වසංගත තත්ත්වය දකුණු ඉතාලියට පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් විශේෂ වැඩපිළිවෙල් රාශියක් මේ වන විට යොදාලා තිබෙනවා. ගිලිහි ගොස් තිබිච්ච රෝග පාලනය මේ වන විට යථා තත්ත්වයට පත් කරගෙන වෙනිසුලාවේ පළමු කොරෝනා රෝගියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 47 පිරිමි පුද්ගලයෙකුයි මෙලෙස මිය ගොස් තිබෙන්නේ.
රටතුළ කොරෝනා වෛරසය පාලනය කිරීමට ගතයුතු සෑම පියවරක්ම ගෙන ඇති බව එරට උපජනාධිපති ඩෙල්සි රොඩ්රිගේස් පවසනවා. පසුගිය පැය 24 තුළදී ඉස්පාඤ්ඤයේ කොරෝනා රෝගීන් 665ක් මියගොස් තිබෙනවා. වෛරසය ආසාදිතයන් වැඩිවීමට මූලික හේතුව පසුගිය 8 දින ලක්ෂ ගණනකගේ සහභාගිත්වයෙන් පාගමනක් පැවැත්වීම බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. දැනට රටතුළ උද්ගත වී ඇති තත්ත්වයට රජය වගකිව යුතු බවද ඔවුන් පවසනවා. ප්‍රංශයේ එක් දිනක සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊ දිනේදී වාර්තා වුණා. මෙලෙස මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365ක්. කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති සංඛ්‍යාවට වඩා වැඩි අගයක් ගනු ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. දකුණු කොරියාවේ කොරෝනා වෛරස තත්ත්වය පාලනය වී ඇති බවක් දක්නට ලැබෙනවා. ඊ දිනේදී පමණක් වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 91ක්. රෝගී හේතුවෙන් ඊ දිනේදී 8 මියගොස් ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. කොරියානු ජනාධිපතිවරයා සාකච්ඡාවට එක්වමින් සඳහන් කළේ හැකි ඉක්මනින් තම රටට මෙම ඌදුරින් බේරීම සඳහා සෑම කටයුත්තක්ම මේ මොහොත වෙනුවටත් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී මෙම කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට තම රටට හැකියාව ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළා. දකුණු කොරියාවේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ඉතාමත්ම සුරක්ෂිතව තවදුරටත් රැඳී සිටින බව සඳහන් කිරීමට හැකියාව පවතිනවා. සතුරා අපි ඉදිරියේ ඉන්නවා නම් අපට ඒ සතුරාව පාලනය කිරීමට ඉතාමත්ම පහසුයි. හැබැයි කොරෝනා සතුරා සිටින්නේ සැඟවිලා. අපට කිසිදු ආකාරයකින් මේ සතුරා දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට හැකියාව තිබෙනවා සොයන් විනය අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ, රජය, ආරක්ෂක අංශ අපිට ලබා දෙන උපදෙස් නීතියට අකුරට තිතට අපි පිළිපැද්දොත් එහෙම මේ කොරෝනා වෛරසයෙන් තොර වූ සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කරගන්නට යලිත් වතාවක් අපිට හැකියාව, වාසනාව උදා වෙනවා. මෙත්‍ර ඇඳිර නීතිය අකුරටම පිළිපදින ලෙස අවධාරණය කරද්දී අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඇඳිර නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. එසේ අත්අඩංගුවට පත්වන්නන්ට පොලිස් සැප ලබා නොදෙන බවයි ඒ මහතා අවධාරණය කළේ. මේ මොහොතේ සිට කිසිම කෙනෙකුට ඇඳිර නීති කාලය තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එම ගමන් කරන අය ඉන්නවා නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් වාහන පොලිසිය භාරයට ගැනීමටත් කටයුතු කරනවා. ඒ වගේම කිසිම වෙළඳසැලක්, කිසිම සුපිරිවෙළඳසැලක් පාරිභෝගික සේවා සපයන ආයතනයක් විවෘත කිරීමට කිසිම අවස්ථාවක අවකාශ ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මෙතෙක් කල් එසේ අත්අඩංගුවට ගත් බොහෝ අය පොලිසිය මගින් අපමත මුදාහරිනු ලැබුවා. නමුත් අද සිට කිසිම පුද්ගලයෙකු පොලිසිය මගින් අපමත මුදාහරින්නේ නැහැ. ඔවුන් අනිවාර්යෙන්ම අධිකාරියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළා. අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්වීම අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලිකංශයේ ප්‍රධානීන් මෙම රැස්වීමට එක්ව සිටියා. එහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණා. ජාත්‍යන්තර ගනුදෙනු සඳහා සියලු වාණිජ බැංකු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, චෙක්පත් නිෂ්කාශන කටයුතු නිසි පරිදි සිදු කිරීම, ATM යන්ත්‍ර නිසි පරිදි පවත්වා ගැනීම සහ ATM ජංගම සේවා පැවැත්වීමේ හැකියාව මෙන්ම අවම සේවක පිරිසකගෙන් බැංකු ශාඛා සේවා අඛණ්ඩව පවත්වා ගැනීම ඊට ඇතුළත්. ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අවම වශයෙන් එක් බැංකු ශාඛාවක් නිශ්චිත පැය ගණනකට විවෘතව තිබීමට මෙහිදී එකඟතාව පළ වුණා. මෙවැනි අවදානම් අවස්ථාවකදී බැංකු තම ගනුදෙනුකරුවන් ආයතන වෙත කැඳවීමට වඩා බැංකුව ගනුදෙනුකරුවන් වෙත යාමේ ක්‍රියාමාර්ග මෙන්ම ජංගම බැංකු සේවාවක් හඳුන්වා දීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා. මෙතෙක් කල් මේ අත්‍යවශ්‍ය සේවාවන් කියනකොට හුඟක් හිතුලියේ විදුලිය, ජලය, කසල කල්මනාකරණය වැනි කටයුතු පමණයි. හැබැයි අද පැහැදිලිව පේනවා මේ කටයුතු සම්බන්ධීකරණය කරනකොටම ගම්මට්ටම දක්වාම සෑම කෙනෙක්ම මේ බැංකු කටයුතු අත්‍යවශ්‍ය සේවයක් වෙලා තියෙනවා. අතික ජනාධිපතිතුමත් නීතිමය වශයෙන් පියවරක් අරගෙන තියෙනවා බැංකු සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න. ඔබ ඔබේ ගනුදෙනුකරුවන්ට
ඒ සේවය සැපීම අපේ යුතුකමකට වඩා ඔබේ යුතුකමක්. අඩුපාඩු තිබෙන තැන් නැතිවෙන්න බෑ. මෙවැනි ප්‍රශ්න සහිත කාලවකවානුවක ඒ දේවල් පිළිබඳව කටයුතු කිරීමට බැංකු නිලධාරීන් සහ අදාළ අනිකුත් අය කටයුතු කරනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඒ ගැන හොයා බලමින් උපදේශ බැංකුවලට යවනවා. මේ කාරණා සම්බන්ධ එක සර්කියුලර් එකක් ඇරලා තියෙනවා බැංකුවලට. වඩා විස්තර සහිත ලියවිල්ලක් බැංකුවලට අද යැවීමට අපි බලාපොරොත්තු වෙනවා. එයින් මේ කටයුතු වඩාත් නිරවුල්ව අවබෝධ කරගෙන ඒ සේවාවන් බැංකුවලට සැපයීමට පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට වහා පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදලංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීමට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ වැඩපිළිවෙල රජයේ සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා. බහ පරිමාණ කෘෂිකර්මාන්තයේ මෙන්ම ගෙවතු වගාව පිළිබඳ අවධානය යොමු කරමින් සෑම බිම් අඟලකම වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි අග්‍රාමාත්‍යවරයා ගොවිජන කොමසාරිස්වරයාට හා කෘෂි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අටතේ ගෙවතු වගාව දිරිමත් කිරීමට ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර හා බීජ නිකුත් කිරීමටයි උපදෙස් ලබා දී ඇත්තේ. ඊට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට නියමිතයි. කොරෝනා වසංගතය හමුවේ දිවසේ සිට ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ගෙවතු වගාවට යොමු වීම වැදගත් වෙනවා. එසේ කාලයේ ප්‍රයෝජනවත් ලෙස යොදමින් මෙම උවදුර පාලනයට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයන්කින් ඉල්ලා සිටින්නේ. ජාතියක් ලෙස පරිත්‍යාගශීලීව කටයුතු කිරීමෙන් කොරෝනා ව්‍යසනයෙන් රට මුදාගත හැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ස්වාධීන රූපවාහිනියේ ඊයේ රාත්‍රී විකාශය වූ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. මගේ නිදහස ඔයාගේ නහය පටන් ගන්න තැන ඉවරයි. මට එතනින් එහාට නිදහසක් නැහැ. ඒ නිසා මම දැනගන්න ඕනේ සමාජයේ අපි පිරිසක් වශයෙන් එකට ජීවත් වෙන්නේ. එක එක්කෙනෙක් අනිත් එක්කෙනාට අනිවාර්යයෙන්ම වක්‍රව හෝ කෙලින් හෝ උදව් වෙනවා. එතකොට මේ ක්‍රමය ගියේ නැත්නම් සමාජය කඩාගෙන වැටෙනවා. දැන් එවැනි තත්වයකට තමයි ඉතාලියේ තත්වය පත් වෙලා තියෙන්නේ අවාසනාවට. එවැනි තත්වයක් ලංකාවටත් එන්න පුළුවන් අපි ආත්මාර්ථකාමී විදියට හිතන්න ගත්තොත්. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ අපි විදේශීය රටවල් වල අය කියන්නේ නිතරම සිනාවෙන් ජීවත් වෙන මිනිස්සු. අපි ජාතියක් හැටියට රටක් හැටියට පරිත්‍යාගීත්වය කියන එක කොයිතරම් දුරට ක්‍රියාවට නංවනවද කියන එක තමයි මෙතන තියෙන වැදගත් දේ වන්නේ. එතකොට අනිත් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘතව තිබෙනවා. වරායට පැමිණෙන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තු වලින් නිදහස් කිරීමටද රජය පියවර ගත්තා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවත්නා තත්ත්වයේ පදනම් කර ගනිමින් මහජන පැමිණිලි බහර ගැනීම සඳහා මෙම අංශය පැය 24 පුරා විවෘත කර තිබීමටයි පියවර ගෙන ඇත්තේ. රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ ජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි. ඒ සඳහා 0114354550 හා 0114354655 යන අංක අමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම් පවතිනවා. එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඍජු දුරකථන අංක වන 0112354354 අමතා දිගු අංක 3872 3673 3874 හා 3875 ඔස්සේ සම්බන්ධ වී පැමිණිලි ඉදිරිපත් කළ හැකි. එමෙන්ම මහජන සම්බන්ධතා අංශ අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතාටද 0773 743 718 යන ජංගම දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. කොරෝනා වෛරසයේ පැතිරියම ආශ්‍රිත දැනුම් දීම සඳහා 0112860003 හා 0112860004 යන අංක විවෘතව තිබෙනවා. අංක 0112354354 අමතා 3355 දිගු අංකයේ ඔස්සේද ජනතාවට මෙම තොරතුරු ඉදිරිපත් කළ හැකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයේ ලබා දුන් බදු සහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදු කරනවා. පෙබරවාරි මාසය සඳහා මාර්තු 20 වෙනි දින ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය සඳහා අප්‍රේල් 20 වන දින ගෙවීමට නියමිත මූල්‍ය සේවා මත එකතු කළ අගේ මත බද්ද ඇතුළුව එකතු කළ අගේ මත බද්ද ගෙවීම සඳහා ලබන අප්‍රේල් 30 වෙනිදා දක්වා ඉඩ සලසා තිබෙනවා. යනුව ඉහත සඳහන් කාල සීමා සඳහා අප්‍රේල් 30 හෝ ඊට පෙර කරන ගෙවීම් නියමිත දිනට කළ ගෙවීම්සේ සලකා බැලෙනු ඇති. එමෙන්ම ප්‍රමාද ගෙවීම් මත පනවන දඩේද ඉවත් කර තිබෙනවා. එකතු කළ අගේ මත බද්ද විලම්බනය කිරීමේ පහසුකම යටතේ විලම්බනය කළ එකතු කළ අගේ මත බද්දට හිලව් වශයෙන් ඉදිරිපත් කළ යුතු බැර වවුචර් පත් සම්බන්ධයෙන් නිකුත් කළ කාලය අප්‍රේල් 30 වෙනි දිනට පෙර අවලංගු වන ලිපිවල වලංගු භාවයේද අදාළ දිනේ සිට තවත් මාසයක් දක්වා දීර්ඝ කෙරුණා. යම් තාවකාලික එකතු කළාගේ මත බද්ද සඳහා ලියාපදිංචි සහතිකයක් නිකුත් කරත්නම් එම ලියාපදිංචි සහතිකේ වලංගු භාවය අප්‍රේල් 30 වන දිනට පෙර අවසන් වන්නේ නම් එම සහතිකේ සඳහා වලංගු කාල සීමාව අප්‍රේල් 30 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණා. එකතු කළ අගේ මත බදු පනතේ විධිවිධාන අනුව පෙබරවාරි මාසයේ සඳහා වන එකතු කළ අගේ මත බදු වාර්තාව මාර්තු 31 වෙනිදා බහර දිය යුතුයි. එම කාල සීමාව සඳහා වන එකතු කළ අගේ මත බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඊ සේවාව හරහා නියමිත දිනට ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා තිබෙනවා. කෙසේ වුවද එකතු කළාගේ මත බදු වාර්තාව ඊ සේවාව හරහා හෝ ගෙනවෙත් බහර දීමට නොහැකි තැනැත්තන් සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට අප්‍රේල් 30 වෙනිදා දක්වා ඉඩ ලබා දී තිබෙනවා. ඇඳිරි නීති කාලයේ වරායි පරිශ්‍රී භාණ්ඩ මෙහෙයවීමේදී ආනයනික බහලුම් හා නැව් භාණ්ඩ මෙන්ම ආනයනික හිස් බහලුම් සඳහා අයකරන ගුදම් හා අංගන කුලි ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කෙරුණා. එය ඇතුළු වරාය ආශ්‍රිත සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට හා සහන සැලසීමට ජනාධිපතිතුමා වරාය අධිකාරියට නියම කර තිබෙනවා. වරාය ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළව ලබාගෙන ඇති ප්‍රවේශ පත්‍ර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව සඳහාම වළංගු වනවා. වරාය සේවකයන්ට ඇඳිරි නීති බලපත්‍ර වරාය අධිකාරියේ නිර්දේශ මත පොලිසිය මගින් ලබා දීමට නියමිතයි. ව්‍යාතර විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට තොරතුරු දැනගැනීම හා සම්බන්ධීකරණයේ වෙනුවෙන් වෙබ් සම්බන්ධතාවක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව අමතන්න යන මෙම වෙබ් අඩවිය තුළින් මෙරට සමග සම්බන්ධතා පවත්වා ගත හැකි. සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk